අද අපි ඔබට මේ කියන්න යන්නේ ලංකාවේ කාලයක් තිස්සේ ජනප්‍රියත්වයේ හිමි පෙත්තරම ගියපු කලාකරුවන් කීප දෙනෙක් ගැන. ඉතින් මෙයාගේ විශේෂත්වය වන්නේ මේ සියල්ලන් වගේ අද වෙන විට ලංකාවත් හැරලා විදේශගත වෙලා ඉන්නේ. ඉතින් ඒ අතර ප්‍රවීණ ගායක ලක්ෂන්, ලින්ඩන් සේමගේ සොමිරත් නායක, ජයන්ත බෝපයාරච්චි, ලීනාද සිල්වා, ජීවරාණි කුරුකුල සූරිය, පුණ්‍යා හීන්දෙනිය වගේ ප්‍රසිද්ධ කලාකරුවන් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඔවුන් ලංකාවත් හැරලා විදේශගත වෙන්න බලපෑ හේතු විස්තර කළේ මෙහිමයි. මීට අවුරුදු ගානකට කලින් රමේශ් ලක්ෂාන් කියන නම අපේ සංගීත ශාස්ත්‍රය තුළ අතිශය ජනප්‍රිය නමක් වුණා ඔබට මතක ඇති. භාතිය සන්තෝෂ් වගේ පෙරලිකාරණ වුණත් ශාස්ත්‍රයේ කෙටි කාලයක් පුර නමක් දිනා ගන්න ඔවුන් දෙදෙනා සමත් වුණා. නමුත් හදිස්සියේම රමේශ් ලක්ෂාන් දෙදෙනාම එකවරම වේදිකාවෙන් අතුරුදහන් වුණා. ඉතින් එහෙම වෙලා අවසරයකට විතර පස්සේ රමේෂ් වේදිකාවට ආවා. රමේෂ් නම් කිව් ලක්ෂාන් අධ්‍යාපන කටයුතු වගේම පදිංචිය සඳහාත් ඇමරිකා එක්සත් ජනපදයට ගියා කියලා. හදිස්සියේ ලක්ෂාන් විදේශගත වීම නිසා ඔවුන් දෙදෙනා එකතු වෙලා කරන්න තිබ නිර්මාණ බොහෝමයකට තිස්ති යනුනා කියලා තමයි රමේෂ් නම් කිව්වේ. ඊට පස්සේ රමේෂ් නම් ශාස්ත්‍රීය තුළ සාර්ථක ගමනක නිරතුණා. ඉතින් සෑහෙන කාලයකට පස්සේ ලක්ෂාන් ඇමරිකා එක්සත් ජනපදයේදී රුවන් හෙටියාරච්චිට වගේම ශරීරයට මුණ ගැහිලා තිබුණා. හැබැයි ඉතින් ලක්ෂාන් මේ වෙනකොට නම් ටිකක් විතර වයසට ගිහිල්ලා. ඒ වගේමයි පාදඩයා, මේ හරකාවක් සිංහල චිත්‍රපටවල රංගනයෙන් වගේම නිෂ්පාදනයෙන් දායකුන් සම්මානනීය නළුවෙක් තමයි ලින්ටන් සේමගේ කියන්නේ. ඔහුගේ රංගන හැකියාව පිළිබඳව කිසියෙකුට ප්‍රශ්නයක් නම් තිබුණේ නැහැ. ඒ කොමුණත් පහුගිය කාලයේදී ඔහුත් ලංකාවත් හැරලා දාලා ඇමරිකා එක්සත් ජනපදයට ගියා පදිංචි වෙන්න. ඇමරිකා එක්සත් ජනපදයේදී ඔහු බ්ලූ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. ඉතින් ඒ චිත්‍රපටය තුළ ඔහුත් රංගනයෙන් දායක වෙලා තිබුණා. නමුත් ඒ චිත්‍රපටය මගින් ශ්‍රී ලංකා රජයට වගේම යුද්ධ හමුදාව කෙරේ වැරදි ප්‍රතිරූපයක් ජාත්‍යන්තරයට ඇති කිරීමට උත්සාහ දරා තිබුණා. සමිනන්ද රත්නායක කියන නම උපැන්නේ තිබ්බට මේ නළුව අපි අතර ජනප්‍රිය වුණේ සොමිරත් නායක විදිහට. කාලයක් සම්භාව්‍ය සිංහල සිනමාවට නැතුවම බැරි චරිතයක් වෙලා තිබුණා. ඒ වගේමයි ඔහු හුලවල් චිත්‍රපටයෙන් සිදු කළ රංගනයත් විශිෂ්ටකක් බව ඔබට මතක ඇති. බෞදුක සහ භව කර්ම උතුමාණෙනි සුද්දිලාගේ කතාව ඔහු තවත් රංගනයෙන් දායකත්වයේ ලබා දුන් චිත්‍රපට කීපයක්. සම්භාව්‍ය සිංහල සිනමාව පරිහරණයට පත් වෙද්දී ඔහු ටෙලි නාට්‍ය කීපයකටම දායක වුණා. ඉතින් මේ අතරින් එකක් තමයි දලරල පෙළ කියන්නේ. ඉතින් මේ ටෙලි නාට්‍ය සමිදා මුදුන්කොටුව සමග රංගනයෙන් දායක වෙලා තිබුණා. ඒ කොහොමුණත් ජීවිතයේ විවිධ හැලහැප්පීම් සිදු වෙන නිසා මේ වන විට ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙනවා. රොයිද සිල්වා කියන්නේ අපේ සිනමාවට නවක මුහුණු බොහෝමයක් හඳුන්වා දුන් පුද්ගලයෙක්. රොයිද සිල්වාගේ තවත් සොයා ගැනීමක් වුණේ ජයන්ත බෝපයාරච්චි. ඉතින් කෙටි කාලයක් තුළ ජයන්ත පාණ්ඩ්‍ය සිංහල සිනමාවේ වගේම කෙළි නාට්‍ය ශාස්ත්‍රය ඇතුලේ ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ඉතින් ඒ චරිත අතර බොහෝ විට ඔහුට ලැබුණේ පෙම්වතාගේ චරිතය. ඉතින් ඒ කොහොමුණත් ජයන්ත තම රංගන ජීවිතයේ උපරිම අවධියේදී ඒ සියල්ල අත්හැර දාලා ඔහුගේ පවුලත් එක්ක ඇමරිකා එක්සත් ජනපදයට ගියා පදිංචි වෙන්න. ලීනාද සිල්වා ඇය සිංහල සිනමාවේ පෙම්වතියගේ චරිතය වගේම මවගේ චරිතය නිරූපණය කළ දශ ගණනාවක් සිංහල සිනමාවට නැතුවම බැරි වුණු චරිතයක්. සුරතලේ කියන චිත්‍රපටයෙන් සිංහල සිනමාවට සම්බන්ධ වුණු ඇය සුන්දර බිනිඳ, සුනීතා වැනි චිත්‍රපට රැසකටම රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ඉතින් ඇය ඊට පස්සේ සිංහල සිනමාවේ දෙවෙනි ගමනක් ආරම්භ කළා. ඒ ගංගාධර චිත්‍රපටයේ වසන්ති චතුරාණිගේ මවගේ චරිතය රඟපාමින් සුජාතා, අවරගේ අනුරාගේ අනන්තය වගේම පොරොන්දුව ඊට පස්සේ ඇය රඟපෑ චිත්‍රපට ටෙලි නාට්‍ය කීපයකට තම රංගන දායකත්වය ලබා දුන්න ඇය ටික කාලයකට පස්සේ තම දරුවනුත් එක්ක කැනඩාවට සංක්‍රමණය වුණා. ඉතින් මේ වෙනකොට කැනඩාවේ නිත්‍ය පදිංචි කාර්යයක්. සිංහල සිනමා බැබළ වූ කුරුකුල සූරිය සොයරයන්ගේ වැඩිමල් සහෝදරිය වුණේ ජීවරාණි කුරුකුල සූරිය. රන්මුතු දුව, වීර විජය වගේ චිත්‍රපටවලින් සිනමා රසිකයන්ගේ සිත් පැහැර ගැනීමට සමත් වුණා. ඉතින් ඒ දවස්වල සිනමාවත් එක්ක අතිශය කාර්යබහුල නිළියක් බවට පත් වුණේ සී විවාහයෙන් පසු සිනමාවෙන් සමුගත්තා. මේ වන විටයි ලංකාවත් හැරදාලා පදිංචිලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. නමුත් ඇය ලංකාවත් එක්ක තිබෙන සම්බන්ධතා නම් තවමත් හැරලා නැහැ. වෙඩින් විට ලංකාවට පැමිණ ඇය කාලය ඇති පරිදි කලා කටයුතු වලට තම සහභාගීත්වය ලබා දෙනවා. පුණ්‍යා හීන්දෙනිය ඇය සිංහල සිනමාවේ බොහෝ චරිත නිරූපණය කළ තිබත් ඇය අමරණීය වන්නේ ගම් පෙරළියේ නන්දගේ චරිතය රඟපෑම නිසා. සම්භාව්‍ය සිංහල සිනමාවට වැඩි දායකත්වයක් ලබා දුන් ඇය වාණිජ සිනමාවට දායකත්වයක් ලබා දුන්නේ නැති තරම්. ඉතින් කාලයක් තිස්සේ සිංහල සිනමාවට නැතුවම බැරි චරිතයක් වුණු පුණ්‍යා හීන්දෙනිය අද වන විට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලංකාවත් හැරලා දාලා මහා බ්‍රිතාන්‍ය පදිංචි වෙලා ඉන්නවා. ඒ කොහොමුණත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කලියුගයේ චිත්‍රපටින් නිෂ්පාදනය කරන බව ඇසූ විට ඇය තම සියලු කටයුතු පසුකලා කලියුගයේ චිත්‍රපටයට රංගනින් දායක වෙන ලංකාවට පැමිණියා. ඉතින් ඒ විදිහට තමයි ලංකාවේ හිටපු සුපිරි කලාකරුවන් ලංකාවත් හැරලා දාලා විදේශගත වෙන්න බලපෑපු හේතු සඳහන් කරලා තිබුණේ. එළලේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.